ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි මාගේ දයාබර ඉස්ලාමීය බිය භක්තිකේනි අල්ලාහ්ට පසුව මෙලොක අපිට ආදරය ඇති තැනැත්තිය තුමා අපගේ මව අපව දසමසක් කුස තුල දරාගත් මේ අම්මා මේ අපේ අම්මා මේ අම්මාගේ ආදරය කියලා නිම කරන්න බැහැ සහෝදරවරුනි අල්ලාහ්ට පසුව අපට සමාව වැඩිම දෙනු ලබන කාන්තාව වැඩිම දෙනු ලබන්නේ මේ අම්මා පමණයි සහෝදරවරුනි පියා ගහලා යවන්නට ඉඩ තිබෙනවා සහෝදරවරුනි නමුත් අම්මා කවදාවත් ඒ වගේ අපිට අහිතක් හිතන්නේ නැහැ සහෝදරවරුනි කොච්චර ද්‍රෝහිකම් කළත් කොච්චර හිරිහැර කළත් මේ අම්මා අපිට අහිතක් හිතන්නේ නැහැ සහෝදරවරුනි ආදරේ විතරයි අම්මා කෙනෙක්ට පෙන්වන්න දන්නේ ඇයි අම්මට ආදරේ කියන දේ පමණයි පෙන්වන්නට පුළුවන් ඇගේ සිත ඇතුලේ ඇගේ හෘද ඇතුලේ මේ ආදරේ තමයි තිබෙන්නේ සහෝදරවරුනි මේ පුතාගේ මේ දුව ගැන ආදරේ පමණයි මේ කාන්තාවගේ හිත ඇතුලේ තිබෙන්නේ ඒ අම්මා ඒ අපේ අම්මා කොච්චරක් අපිට ආදරේද කියලා අපි දන්නවද සහෝදරවරුනි යෙමනේ යෙමනේ නම් රටේ කුඩා ගම් ප්‍රදේශයක සිදුවනවා සිදුවීමක් සහෝදරවරුනි ඉමාම් කෙනෙක් මේක ලියනවා යෙමනේ ඉමාම් කෙනෙකු මේ සිද්ධිය කියනවා සහෝදරවරුනි යෙමනේ කුඩා ගම් ප්‍රදේශයක අම්මා කෙනෙකුයි පුතා කෙනෙකුයි ජීවත් වෙමින් සිටිනවා මේ පුතා කුඩා ළමයෙක් මේ පුතාගේ කුඩා අවදියේම තාත්තා අබා ප්‍රාර්ථනා වෙනවා මේ කාන්තාවගේ සැමියා මේ පුතාගේ කුඩා කාලයේදීම මිය ගියා එමනිසා සහෝදරවරුනි මේ පුතාට තාත්තා කෙනෙක් නැහැ මේ අම්මට මේ අම්මගේ පතිවත් කාන්තාවක් මේ අම්මා පතිවත් කාන්තාවක් ඇගේ තරුණ වියේදීම මේ අම්මගේ ස්වාමි පුරුෂයා ජීවතුන් අතර හිටියේ නැහැ සහෝදරවරුනි අබා ප්‍රාර්ථ වුණා වෙනත් විවාහයක්වත් කරගත්තේ නැහැ මේ අම්මා ඇයි එහෙම කළේ සහෝදරවරුනි මේ අම්මා හිතුවා මම වෙන කෙනෙක්ව කවුරු හරි කසාද බැන්දොත් මම විවාහයක් කරගත්තොත් මේ ළමයාව මට බලා ගන්න බැරි වේවි මේ ළමයාට තියෙන ආදරේ නැති වේවි මේ ළමයාට ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් මගෙන් පැහැර යාවි එම නිසා මම මෙර වෙනත් විවාහයක් කරගන්නේම නැහැ කියා මේ අම්මා හිතාගත්තා සහෝදරෝනි ඇයි මේ අම්මා මේ ළමයා ගැන තියෙන ආදරේ හින්දා සහෝදරෝනි මේ ආදරය අපි අපිට තේරෙන්නේ නැහැ සහෝදරවරුනි අපිට අද අපේ අම්මගේ ආදරය තේරෙන්නේ නැහැ ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි මේ අම්මා හිතනවා මගේ පුතාගේ ආදරයත් මට විතරයි ඕනේ මේ අම්මා හිතුවා ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි මෙහෙම කාලයක් ජීවත් වෙමින් සිටියේදී මේ අම්මාගේ නිවස අසල පුද්ගලයෙක් ජීවත් වුණා මොහු ඉතාමත් ක්‍රූර හෘදයක් ඇති පුද්ගලයෙක් වැරදි හැසිරීම් සහිත පුද්ගලයෙක් මේ පුද්ගලයා එක් දවසක් මේ පතිවත් කාන්තාව සමග දුරාචාරයේ හැසිරීමට උත්සාහ කරනවා මේ සැමියා නැති කාන්තාව සමග මේ කාන්තාවගේ ළමයා කුඩයි මේ සැමියා නැති කාන්තාව මේ පතිවත් කාන්තාව සමග දුරාචාරයේ හැසිරීමට උත්සාහ කරනවා නමුත් මේ කාන්තාව අල්ලාහ්ට බිය වෙන කාන්තාව පතිවත් කාන්තාවක් නිසා මේ කාන්තාව ප්‍රතික්ෂේප කර දුරස් වෙනවා එම පුද්ගලයාගෙන් ඉන්පස්සේ ඒ කාන්තාව කියනවා එම පුද්ගලයාට මම ඔබ ගැන මේ රටේ රජතුමාට කියා දඬුවම් ලබා දෙනවා නුඹ මාත් සමග මෙහෙම ආය හැසිරුණොත් මම නියත වශයෙන්ම නුඹට මේ රජතුමාට කියලා නුඹට දඬුවම් ලබා දෙනවා කියා එවිට ඒ පුද්ගලයා බිය වෙනවා සහෝදරවරුනි ඒ ක්‍රූර පුද්ගලයා වැරදි හැසිරීම් සහිත මේ කාමුක හැසිරීම් සහිත පුද්ගලයා ඒක නතර කරලා දානවා ඊට පස්සේ සහෝදරවරුනි ඔහුත් අමතක කළේ නැහැ මේ සිද්ධිය ඔහුත් අමතක කළේ නැහැ ඔහු හිතාගෙන ඉන්නවා කොහොම හරි මම මේ කාන්තාවගෙන් පිළිගන්නවාමයි මේ කාන්තාව මට මෙහෙම දෙයක් කළා මට ලැජ්ජාවටපත් කළා මාව ලැජ්ජාවටපත් කළා මේ කාන්තාවගෙන් කොහොම හරි මම පිළිගන්නවාමයි ඉවසීමෙන් ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා ඉවසීමෙන් සිටිනවා කාලයක් යනවා සහෝදරවරුනි මේ පුද්ගලයාගේ දුව විවාහ වීමේ වයසට ලං වෙනවා වැඩි වියටපත් වෙනවා මේ පුද්ගලයාගේ දුව විවාහ වීමේ වයසට ලං වෙනවා දැන් මේ පුද්ගලයා ඒ පතිවත් කාන්තාවගේ පුත්‍රයෙක් සිටියා ඒ පුත්‍රයාට ලංව කියනවා පුතේ නුඹ මගේ දුවත් සමග ආශ්‍රය කරන්න නුඹලා දෙන්නම විවාහ වෙන්න නුඹ මගේ දුව විවාහ වුණොත් මගේ ළඟ තිබෙන සියලුම රත්තරන් සියල්ලම නුඹට තමයි මගේ දේපළුව සියල්ල
මගේ දේපළවල් සියල්ලම නුඹට තමයි පුතේ මගේ මේ විශාල මාලිගාව මේ ඔක්කොම නුඹට තමයි මේ ඔක්කොම නුඹට දෙන්නම් නුඹ මගේ දුව බඳින්නට ඕනේ පුතේ ඒ කූර පුද්ගලයා ඒ වැරදි හැසිරීම් සහිත පුද්ගලයා මේ පතිවත් කාන්තාවගේ පුතාට කියලා ඔහුගේ හිත මාරු කරන්නට බලනවා ගෞරවනීය වැඩිහිටියනේ සහෝදරෝනි දැන් ඒ පතිවත් කාන්තාවගේ ඒ අම්මගේ මේ පුඩා කුඩා පුතාට දැන් සතුටුයි මෙච්චර ලස්සන කාන්තාවක් මට ලැබෙනවාද මෙච්චර දීපල් ලැබෙනවාද මෙච්චර ඉඩම් දරවල් ලැබෙනවාද මෙච්චර යාන වාහන මට ලැබෙනවාද එහෙනම් මම මේ කාන්තාව වඳින්නම් ඔහු කියනවා වැඩිහිටියා වැඩිහිටිය තාත්තේ මං ඔයාගේ දුව වඳින්නම් ඔයා මට මේ දුව බඳලා දෙන්න ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි දැන් මේ පුතාගේ හිත ඇතුලේ දැන් මේ පුතාගේ හිත ඇතුලේ දැන් අම්මගේ ආදරය අමතක වෙනවා දැන් අම්මා අමතක කරනවා අම්මා අමතක කරලා දානවා මව් සෙනෙහස අමතක වෙනවා අම්මගේ ආදරය ඒ ලස්සන කාන්තාව මතට මේ පුතා යොමු කරනවා අම්මට දෙන්න ඕන ආදරය ඒ ලස්සන කාන්තාව මතට මේ පුතාගේ ආදරය යොමු වෙනවා සහෝදරනි මේ පුතාගේ බැල්ම යොමු වෙනවා ඒ ලස්සන කාන්තාව මත මේ අවස්ථාවේදී නපුරු පුද්ගලයා කීවා ඒ අයහපත් ගතිගුණ ඇති එම පුද්ගලයා කීවා සහෝදරනි පුතේ මේ ඔක්කොම නුඹට ලැබෙන්න ඕනේ නම් පුතා සමග මම ගිවිසුමක් තියනවා ඒ ගිවිසුම කරගන්නට ඕනේ නුඹ මං කියන දේ කරොත් තමයි නුඹට මගේ දුව විවාහ කරගන්නට පුළුවන් මේ ඔක්කොම නුඹට ලැබෙන්නේ මම කියන එක දෙයක් කරන්නට ඕනේ ඒ පුතා ඇහුවා වැඩිහිටිය ඔයා මොනවද කියන්නේ මං ඒක කරන්නම් මට ප්‍රශ්නයක් නැහැ ඒ නපුරු මිනිහා කියනවා නුඹ නුඹගේ ගෙදරට ගොස් නුඹගේ අම්මාව මරන්නට ඕනේ නොමගේ මව මරන්නට ඕනේ අම්මාව මරාදම අම්මාගේ හෘදය අරගෙන ඉන්නට ඕනේ කවද මරන්න ඕනේ කියලා කියන්නේ සහෝදරවරුනි අම්මව සහෝදරවරුනි නාඋදු බිල්ලා මින්නා අල්ලාහ් අපිව ආරක්ෂා කරන වෙනවා යා අල්ලාහ් කරුණාව වැඩි හිටිනේ සහෝදරවරුනි අම්මාව මරන්නට ඕනේ කියා ඒ නපුරු පුද්ගලයා කියනවා මේ පුතත් මේ කතාවට අහම්කම් දෙමින් මොහොත් යනවා දැන් මොහුට මේ දේපළ සියල්ලම ඕනේ එම ලස්සන කාන්තාව විවාහ කරගන්නට ඕනේ මොහු ගෙදරට යනවා සහෝදරවරුනි ගිහින් බලනවා අම්මා කාමරේ නිදී අම්මා බුදියගෙන ඉන්නවා පිහියක් ගන්නවා සහෝදරවරුනි පිහියක් අරගෙන අම්මා ළඟට ගිහිල්ලා අම්මට අණිනවා මේ පුතා අම්මගේ හෘදයට ඇනලා අම්මගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනලා අම්මට අණිනවා සහෝදරවරුනි පපුව ඉරා අම්මගේ හෘදය අතට ගන්නවා සහෝදරවරුනි මේ පුතා අම්මගේ හෘදය අතට ගන්නවා සහෝදරවරුනි මේ පුතා අම්මගේ හෘදය අරගෙන දුවගෙන එනවා දුවගෙන එනවා දැන් මේ නපුරු මිනිහා හම්බ වෙන්න දුවගෙන එනවා දුවගෙන එන අවස්ථාවේදී මේ පුතාගේ කකුල පැටලී බිමට වැටෙනවා මේ පුතාගේ කකුල පැටලී බිමට වැටෙනවත් සමගම මේ අම්මගේ හදවත මේ පුතාගේ අතේ තිබෙනවා මේ අම්මගේ හදවත කතා කරනවා සහෝදරෝනි මේ අම්මගේ හෘදය කතා කරනවා සහෝදරෝනි යා වලදිල් හබීබ් හල් අසබක සු මගේ දයාබර ආදරණීය පුතේ නුඹට මොනවා හරි විපතක් සිදු වුණාද පුතේ නුඹ වැටුණානේ නුඹට මොනවා හරි විපතක් සිදු වුණාද පුතේ මේ අම්මා අහනවා දුකෙන් මේ අම්මගේ හෘදය අහනවා සහෝදරවරුනි මගේ දයාබර වැඩිහිටිනේ සහෝදරවරුනි මේ දයාබර අම්මාගේ හදවත කතා කරනවා ඇයි ඒ හදවත පුරාවටම ඇත්තේ මේ පුතාගේ ආදරේ පමණයි මේ ළමයාගේ ආදරේ පමණයි ඒ අම්මාගේ හදවත තුල තිබුණේ මේක මේ ළමයින්ට තේරෙන්නේ නැහැ අද අපිට දන්නේ නැහැ අපේ අම්මා අපෙත් එක්ක කොච්චර ආදරේද කියලා කරුණේ වැඩිහිටිනේ සහෝදරවරුනි බිමට වැටුණු මේ පුතා නැගිටිනවා මගේ අම්මා නෙමෙයි කතා කළේ මගේ අම්මාගේ හදවත මගෙත් එක්ක කතා කරා මේ හදවත මෙච්චරක් ආදරේ නම් මගේ අම්මා මට කොච්චරක් ආදරේ ඇතිද දැන් තේරෙන්නට පටන් ගන්නවා මේ පුතාට දැන් දුක වැඩි වෙනවා සහෝදරවරුනි දුක දරා ගන්නට බෑ මෙච්චර ලොකු පෞකාරයක්ද මං මේ අම්මට මං පියෙන් ඇරලා මැරුවානේ මගේ අම්මා මං නිකම්ම මරා දැම්මානේ මගේ අම්මගේ ආදරේ මට තේරුන්නේ නෑනේ පිහ අතර ගන්නවා සහෝදරවරුනි ඒ පිහෙන් ඔහු ඔහුටම අනින්න බලනවා අනින්න බලනකොට මේ අම්මා කතා කරනවා මරණාසන්නයේ සිටින අම්මා ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි කතා කරනවා යා බුනේ ඉන්නක කතල්ත නෆ්සියල් අව්වල් කල්බියල් අව්වල් මගේ දයාබර පුතාණනි නුඹ මගේ එක් හදවතක් මරා දැම්මා පුතාණනි මගේ එක් හදවතක්
මගේ එක් හදවතක් නුඹ මරා දැම්මා පුතේ වලා තක්තුල් කල්බස්සානි මගේ දෙවෙනි හදවතත් නුඹ මරන්නට එපා පුතේ ඇයි දන්නවද පුතේ ඇයි දන්නවද පුතේ මගේ දෙවෙනි හදවත තමයි පුතේ නුඹ මගේ දෙවෙනි හදවත තමයි නුඹ පුතේ නුඹ නුඹ මරන්නට එපා පුතේ මගේ දෙවෙනි හදවත ගෞරවනීය වැඩිහිටියනි සහෝදරනි ඒ අම්මා කියනවා ඒ අම්මා කියනවා එහෙම තමයි සහෝදරනි ඇය තමයි කාන්තාව ඇය තමයි මෞසෙනහස කියන්නේ ඒක තමයි මෞසෙනහස ඇගේ ආදරය ඒක තමයි මේ අම්මගේ ආදරය අපිට තේරෙන්නේ නැහැ මේක තමයි අල්ලාහ් කියනවා ඕ මිනිස්සුනි අනිෂ්කුර්ලි වලි වාලිදෙයි මට උස්තුති කරපන් මට ස්තුති කරපන් මම නුඹට ඉස්ලාමයේ දුන්නට වලි වාලිදෙයි නුඹගේ මව්පියන්ට ස්තුති වේයන් නුඹගේ මව්පියන්ට ආදරය කරපන් ඔවුන්ව සලකපන් ඔවුන් නුඹව හදාවදාගත්තට ඔවුන් නුඹව හදාවඩාගත්තට දසමසක් කුසේ දරා මේ ලෝකෙට බී කරාට නුඹ හොඳට කණ්ඩ දීලා බොණ්ඩ දීලා නුඹ ලොකු මහත්ෙක් කළාට නුඹ අම්මට ආදරය කරපන් අම්මට ස්තුති කරපන් ගෞරවණීය ඩීටිඩී සහෝදරෝනි